එක්තරා සන්ධ්‍යාහෝරාවක විදේශීය විද්වතෙකු ඔහු සොයා පැමිණියා. Meeting that famous artist where Dandos Kalani temple paintings, no? Of course, yes. Kalani විහාරයේ චිත්‍ර ශිල්පියා කවුරුදයි දැක බලා ගැනීමේ උනන්දුවක් හා මේ මහා කලාකරුවාට ගෞරව දැක්වීමේ අවස්ථාවක් ලබා ගැනීමට මේ විදේශිකයා පුල පුලා බලා සිටියා. අවස්ථාව උදා වුණා. Solius Mendes. සාමාන්‍ය මිනිසෙක්. Beautiful paintings by his two hands. මහා බර වැඩක් කළ සැහැල්ලු මිනිසෙක්. කලාකාමී නෙත්සිත අධ්‍යාත්මික රසයෙන් පුබුදු වන භාවවේකී සිත්තම් පෙළ විසිවන සේවසේ ලාංකීය බිතුසිතුවම් කලාවේ පුනරුදය බිහි කළ මේ අපූර්ව චිත්‍රාවලිය ලෝක බෞද්ධ සිතුවම් කලාවේ මාහැඟි නිර්මාණ අතරට බිත මත ඇඳුණු සිත්තමක්සේම සොයිලියස්ගේ ජීවන පුරාවෘත්තාන්තයද නිහඬ නිසසල එකක් බුදු ප්‍රතිපත්තීන්ගෙන් හික්මවනු ලැබූ ඔහුගේ ප්‍රතිභාපූර්ණ පන්හිඳෙන් ඇඳුනේද ඔහුගේම ජීවන ප්‍රතිපදාවයි සොයිලියස්ගේ පියා වලිමුනි සිරිනේරිස් වෙද මහතා පුත්‍රයා වෛද්‍යවරයෙකු කිරීමට සිතූ ඔහු මාවිල පන්සලේ එවකට වැඩවිසූ ඥාතිවර කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර වෙදහාමුදුරුවන් වෙතට බාර කළා. හබරාදුවෙන් පැමිණි සිත්තර කණ්ඩායමක් මේ වනකොට එම විහාරයේ සිතුවම් කර්මාන්තයේ යෙදී සිටියා. වෙද පොතට වඩා කුඩා සොයිලියස්ගේ ඇසකියේ මෙමෝනිස් සිල්වා සිත්තරාගේ සිතුවම් මැදිල්ල දෙසට විහාර චිත්‍ර කර්මාන්තයේ කලාය හා ඇසුරට වැටුණු මම ටිකෙන් ටික ඔවුන් චිත්‍ර අඳිනු බොහෝ වේලා බලා සිටියෙමි. විටෙක මම ඔවුන්ගෙන් බලින් චිත්‍ර ඇඳීමට අවස්ථාවක් ලබා ගතිමි. එසේ චිත්‍ර ඇඳීම උදෙසා මා පළමු වරට පින්සලයක් අතටගෙන ඇඳි ගසක් බව මට මතකය. 1968 සැප්තැම්බර් 9 වන දින පළ වූ ටිකිරි ළමා පුවත්පත වෙනුවෙන් පියසේන වික්‍රමගේ ලේඛකයා සොයිලියස් ලවා ඔහුගේ කුඩාවිය ස්මරණය කර වූයේ එලෙසයි. මාවිල සුමන කුසුමාරාම විහාරය කුඩා සොයිලියස්ගේ චිත්‍රකලා පාසල බවට පත් වූයේ ඒ ආකාරයට. රමණීය ගැමි පරිසරයක වැඩුණු කුඩා සොයිලියස් තුල දහසකුත් රසවත් අත්දැකීම්. සබදාම මවනා චමත්කාරී පැහැසරය ඔහුගේ හිත පුරා තැවරෙන්නට ඇති. කුඩා සොයිලියස් තුල සිත්තර සිතක් ඇති බවදත් මෙමෝනිස් සිල්වා සිත්තරා එදා ඔහු අතට පින්සලය දිගු කරද්දී එම තෙලිකූරෙන් අනාගතේ අසිරිමත් මහා සිත්තරකු පහළ වෙතැයි කිසි විටකත් නොසිතන්නට ඇති. මාවිල පන්සලින් එසේ සිතුවම් කලාවට අත්පොත් තැබූ සොයිලියස් තුල චිත්‍ර ඇඳීමේ නොතිත් ආසාවක් දැල්ලුණා. මෙකල ප්‍රචලිත බෞද්ධ සිතුවම් කලාව ඌයේ යුරෝපීය තාත්විකවාදී ශෛලිය. එය මුල්බැස ගැනීමට අවශ්‍ය පසුබිම ඉංග්‍රීසි පාලන තන්ත්‍රය යටතේ හොඳින් සැකසී තිබුණා. අනෙකුත් සමකාලීන සිත්තරුන්ගෙන් සොයිලියස් වෙනස් වන්නේ ඔහු තුළ තිබූ ආගමික භක්තියත් නිර්මාණයට දැක් වූ අවංක කැපවීමත් නිසා. සොයිලියස්ගේ ජීවිතය හැඩගැසෙන්නේ
සොයිලියස් ගේම නිර්මාණ දිවියේ හැඩරුවට අනුගතව ජීවිත කාලය පුරා ඔහු ඇඳි සිටුවම් විහාරස්ථාන නවයක බිත්ති මත අදත් ජීවමානයි මාවිල සුමන කුසුමාරාමේ නැරඹි ඔහුගේ නිර්මාණ උල්පත මහෝගයක් වී කැලණි රජමහා විහාරයෙන් අවසන් වෙනවා රණස්ගල්ල විහාරය හබරාදුව කැලණියන් ගොඩ විහාරය ගිරි උල්ල මැද්දපොළ විහාරය පොළොන්නරුව ජයමහා විහාරය උඩුබැද්ද ටැම්පිට විහාරය මල්වාන ලෙනගම්පොළ විහාරය ඔහු සිතුවම් කළ අනිකුත් විහාරස්ථාන සොයිලියස් චිත්‍රාවලිය දෙස බලන විට ඔහුගේ සිතුවම් ශෛලියේ වර්ධනාත්මක අවස්ථාව ප්‍රකට කරවන කඩයිම් තුනක් පෙනෙනවා යුරෝපීය ස්වභාවවාදී චිත්‍රකලා සම්ප්‍රදාය ගුරු කොටගත් සොයිලියස්ගේ මුල් කාලීන සිතුවම් සියල්ලම පාහේ අනුකාරක ලක්ෂණ පිළිබිඹු කරනවා මාවිල විහාරය රණස්කල්ල විහාරය කැලණියන්ගොඩ විහාරය සහ ගිරි උල්ල විහාරයේ මුල් චිත්‍ර මේ කණේලා සැලකිය හැකි වෙනවා මේ විහාරස්ථානෙට නවතින එක්තරා පුද්ගලයෙක් පැමිණලා තිබෙනවා මේ පුද්ගලයා ටිකක් කල් ඉන්නකොට මේ පුද්ගලයාට චිත්‍ර කර්මාන්තයේ පුළුවන් බව දැනගෙන උන්වහන්සේ ඇතුළු දායක පිරිස මේ විහාර මන්දිරයේ චිත්‍ර විසිතුවම් කිරීමට බාර දීලා තිබෙනවා මේ පුද්ගලයා ටික කාලයක් මේ වැඩ කරනවා පැයක් හමාරක් දවසකට වැඩ කරනවා නැවත පල්ලැහැට යනවා ආයෙත් පැයක් හමාරක් පමණ වැඩ කරන්නේ මෙහෙම ටිකක් කල් මෙහෙම වැඩ කරනකොට ලොකු ආමුදුරුව මේ පුද්ගලයාට කියලා තියෙනවා ඉක්මනට මේ වැඩ කටයුතු අවසන් කරගන්න ඕනි කියලා ඊට පස්සේ මේ පුද්ගලයා කියලා තියෙනවා මේක අපේ හාමුදුරුවනේ මේක මම පිරිත් කියමින් මේ බදාම ටිකක් හරි මම මේ තියන්නේ මේ පිළිම නෙලන්නේ මේ චිත්‍ර අඳින්නේ ඒක හිත පිරිසිදුව හිත එක්තැන් කරගෙනයි මේ කටයුත්ත කරන්න ඕනි කියලා පස්සේ කාලෙක බලනකොට මේ චිත්‍ර ශිල්පියා සෝලියස් මෙන්ඩිස් කියන මේ කලාකරුවා නමින් ප්‍රකට වුණා කියන බවයි සඳහන් වෙන්නේ ගිරි උල්ල මැද්දපොළ විහාරය සොයිලියස්ගේ සිතුවම් කලාවේ පරිවර්තන අවධිය පෙන්눔 කරන ස්ථානය පුරාණ ලෙන් විහාරයක් වූ මෙහිදී ඔහු 1918 සිට 1924 දක්වා එක් ශාලාවකත් නැවත 1925 සිට 1927 දක්වා තවත් ශාලාවකත් සිතුවම් කර ඇති බව පෙනෙනවා මැද්දපොළ රජමහා විහාරයේ චිත්‍ර ඇඳීම තමයි සොයිලියස් මෙන්ඩිස් චිත්‍රාණන්ගේ පරිවර්තනය දකින්න හම්බෙන්නේ මුල් කාලයේදී මෙතුමා චිත්‍ර ඇඳේ එකල ලංකාවේ ප්‍රචලිත යුරෝපා මාදිලියේ චිත්‍ර ශෛලියකින් නමුත් ඒ කාලයේදී ලොකු පරිණතියක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඒක ජනප්‍රිය ශෛලියකට ගොදුරු වීම කෙරෙහි තමයි දකින්න හම්බෙන්නේ ඇඳීමකට පෙර මනසින් දකින මනෝරම්ය වූ සිත්තම තෙලි තුඩඟින් මවන්නට සැබෑ සිත්තරෙකු ගන්නා වෙහෙස අපමණයි මෙම මනෝචිත්‍රය උපමට්ටම් කර ගැඹුරු පර්යාවලෝකනයක් බිහි කර ගැනීම උදෙසා ඔහු සැබෑ අත්දැකීම් සොයා යනවා අනුකාරක ශෛලියක් වෙනුවට ස්වීය අනන්‍යතාවක් ඇති සිතුවම් කලාවක් සොයා යාමේ උවමනාව ඔහු තුල තිබූ බව ආරම්භක අවධියේ සිට දැකිය හැකි වූ දෙයක් කාලේ මහා වැලි ප්‍රවාහයකින් වැසී වැළලී ගිය ඉපැරණි බෞද්ධ සිතුවම් කලා උරුමය ඔහු සුරතින් සාරා ගොඩ දැමුවා ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේදී කළ සීගිරි සිතුවම් ක්‍රිස්තු වර්ෂ 12-13 සියවසේ පොළොන්නරු පිළිරූ හා තිවංක පිළිමකේ සිතුවම් හා මූර්ති සඳකඩගල සමාධිරුව
දිනුවනින් ඔහු කළ මහා කැණීම් මතු කරගත් උරුමය ස්වකීය ඌරුවකින් ප්‍රකට කිරීමට ඔහුගත් පළමු උත්සාහය එළි දකින්නේ ගිරිඋල්ල මැද්දපොළ විහාරයේ දෙවන වර කළ සිතුවම් පෙළින් සිංහල බෞද්ධ ඉතිහාසයේ පිළිබඳ තිබෙන නොතිත් ඇල්මත් ශිල්පය ප්‍රගුණ කිරීමට ඇති දැඩි කැපවීමත් සොයිලියස් විශිෂ්ටයෙකු කිරීමට හේතු වුණා මැද්දපොළ රජමහා විහාරයේම චෛත්‍ය ගෘහයේ ඇඳලා තියෙන චිත්‍ර 1928 ඇඳලා තින්නේ එම චිත්‍රවල දකින්න ලැබෙනවා මේ කැලණි චිත්‍රවල ශෛලියට එතුමා මාරු වීම මම හිතන්නේ මේ කාලය තුල එතුමා කල්පනා කරනවා එතුමා එතෙක්කල් භාවිත කළ චිත්‍ර ශෛලියට වඩා වෙනස් සම්ප්‍රදායක් මේ ලංකාවේ චිත්‍රකලාව එහෙම නැත්නම් මේ ආසියානු මහා සම්ප්‍රදායේ චිත්‍ර මූලයන් පිළිබඳව හැදෑරීමෙන් පස්සේ එතුමා වෙනස් වෙනවා මම හිතන්නේ වෙනස් වීමට ප්‍රධාන හේතුව හැටියට මම දකින්නේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ චිත්‍ර සහ චිත්‍ර ඇසුරෙන් ලංකාවේ පෞරාණික සාම්ප්‍රදායික චිත්‍රකලාව පිළිබඳ අවබෝධය ලබා ගැනීම එතෙන් සිට පොළොන්නරුවේ ජයමහා විහාරය උඩුබැද්ද ටැම්පිට විහාරය ඔහුගේ සිතුවම් කලාවේ පරිවර්තන ස්වරූපය ප්‍රකට කරන ස්ථාන සොයිලියස් නිර්මාණකරණයේ පරිණත ප්‍රාප්තිය සලකුණු කරන ස්ථානය වන්නේ කැලණිය රජමහා විහාරය. බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගෙන් බණ අසා පැහැදුණු මණි අක්කිට නම් නාරජු පසු අවස්ථාවක ඔහුගේ කැලණි රාජධානියටද වැඩම කරන ලෙස කළ ආරාධනාවට බුදුන් වහන්සේ සම්බුදු පදවිය ලද අට වසර සපිරුණු වෙසක් පුන් පොහෝ දාවක 500ක් රහතන් වහන්සේලා සමගින් කැලණියට වැඩම කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ වැඩ හිඳ දම් දෙසූ මණික් මණ්ඩපය නිදන් කළ රජු ඒ මත කැලණි චෛත්‍ය ගොඩ නැගුවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී යටාලතිස්ස රජු එය සැටරියන් චෛත්‍යයක් බවට පත් කළා. මෙසේ අති පූජනීය ස්ථානයක් බවට පත් කැලණි රජමහා විහාරය සිතුවම් කළ යුත්තේ ස්ථානීය ඇති වටිනාකමට ඔබින ශිල්පියෙකු විසින් බවයි එදා එහි දායක සභාව තීන්දු කළේ. ඒ අනුවයි එවකට ලොව ප්‍රකට ඉන්දියානු චිත්‍ර ශිල්පියෙකු වූ නන්දලාල් බෝස් විමසනු ලැබුවේ. පුරාණ විහාරයට අනුබද්ධව තැනු අලුත් විහාර මන්දිරයේ ඇඳීම් සහ ඇඹීම් කටයුතු අවසන් කොට සංඝ සතුකර පූජා කිරීමට එහි භාරකරුවන් ලෙස කටයුතු කළ ඩී.සී. විජේවර්ධන මහත්මයාට සහ හෙලේනා විජේවර්ධන මහත්මියට ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වුණා. මෙම සමය වන විට රිචඩ් හෙන්රිකස් සහ සාර්ලිස් යන ශිල්පීන් විසින් පුරුදු පුහුණු කළ බටහිර සම්ප්‍රදායානුකූල සිතුවම් කරණය ඒ වන විට දිවයින පුරා සිටි ශිල්පීන්ගේ අනුගත සිතුවම් ශෛලිය වී තිබුණා. යුරෝප සම්ප්‍රදාය සහ ආසියානු සම්ප්‍රදාය කියලා ප්‍රධාන සම්ප්‍රදාය දෙකක් ලෝකෙ තියෙන විශ්ව කලා සම්ප්‍රදායේ දැන් යුරෝප චින්තන පදනම ග්‍රීසියෙන් ආරම්භ වෙන්නේ භෞතිකවාදී කාරණා මත. ඒ කියන්නේ ඉරහඳ මහ පොළොව විශ්වයේ මේවැ සත්‍ය සෙවීමේ විද්‍යාත්මක තොරතුරු ගවේෂණය තුළ තමයි යුරෝප චින්තනය බිහි වෙන්නේ. ඒ අනිකර භෞතිකවාදී. නමුත් ආසියානු චින්තනය එහෙම නෙමෙයි ලෝක විශ්ව අචින්තයයි. ඒ හින්දා අධ්‍යාත්ම දියුණුව අධ්‍යාත්මයෙන් විමුක්තිය ලබා ගැනීමේ දේශන මගක් තමයි ආසියා තුළ තියෙන්නේ. ඒතර මෙන්න මේ චින්තන පදනම් දෙක තුළ බිහි වෙන කලාවත් ඊට අනුරූප වෙනවා. මෙන්න මේ නිසා ආසියානු කලාව සහ යුරෝප කලාව කියන මේ දෙකම ඉතා පැහැදිලිව අපිට වෙන් කරලා දකින්න පුළුවන් මෙන්න මේ ඉරෙන්.
එතකොට මෙන්න මේ කියන අධ්‍යාත්මවාදී ගති ලක්ෂණ සහිත මහා චිත්‍රකලා සම්ප්‍රදාය යලිත්තරක් ශ්‍රී ලංකාවට උරුම කළ දුන්නේ සොයිලිස් මෙන්ඩිස් කියන සිත්තරා. ඒ නිසා තමයි ඔහු විශිෂ්ටත්වයට පත් වෙන්නේ. විජේවර්ධන පවුලේ අවශ්‍යතාවය වී තිබුණේ ආසියා මහා සම්ප්‍රදායේ චිත්‍ර ශෛලියකින් විහාරයේ සිතුවම් නිම කිරීමට. එවැනි චිත්‍ර ශිල්පියෙක් සොයා රටවටා ගිය ඩීසී විජේවර්ධන මහතාට එක්තරා දිනයක ඔහු මුණ ගැසුණා. කැලණි විහාරයේ සිතුවම් මැඳීමට සොයිලිය ස්තෝරාගත් පමණින් එකවර චිත්‍රකරණයේ යෙදීමට ඔහුට ඉඩ ලැබුණේ නැහැ. සොයිලියස්ගේ තෙලිතුඩ ලක්බිම ඉපැරණි කලා සම්ප්‍රදායට අනුගත කිරීමට සේදවත්තේ ළමා තැනී හෙවත් හෙලේනා විජේවර්ධන මැතිනියට අවශ්‍ය වී තිබුණා. ඊට පසුව හෙලේනා විජේවර්ධන ළමා තැනී තමන්ගේම ධනෙ වීදම් කළා. එතුමාව ඉන්දියාවේ අජන්තා ඇල්ලෝරා චිත්‍ර අධ්‍යයනය කිරීම සඳහා යොමු කරලා එහි ආభాෂයක් තුළින් තමයි කැලණි විහාරස්ථානයේ චිත්‍ර නිර්මාණය කළේ. පෙන්සලකෝ කඩදාසි කැබැල්ලක් මෙම ගමනට රැගෙන නොකිය ඔහු ಭಾರತ සිතුවම් සම්ප්‍රදායන්ගේ සාරය දෙනුවනින් උරා ගත්තා. 1912 සිට 1930 දක්වා ඔහු ලැබූ ශිල්පීය පරිචය සමග වෙනත් ಭಾರತೀಯ ආරක් සුසංයෝග වී සැදුණු නව සිතුවම් හා මූර්ති ශෛලියක් මෙමකින් ඔහුට නිපදවා ගැනීමට හැකි වුණා. ආසියානු මහා සම්ප්‍රදායේ මූලික ලක්ෂණ වන රේඛාව, රිද්මය, භාව ප්‍රකාශනය, සංකේත භාවිතාව වැනි එම සිද්ධාන්ත ඔහු ගුරුකොටගෙන ඊට පස්සේ ඔහුටම ආවේණික වූ ඉතාම ලාලිත්‍යව චිත්‍ර සම්ප්‍රදායකට එනවා. එහි ඊට පස්සේ එහි උපරිමයේ ආපහු අපිට දකින්න ලැබෙන ලෙනගම්පොළ විහාරයේදී ඉන්දිය සංචාරයෙන් පසු සොයිලියස්ට එකවර කැලණියේ සිතුවම් මැඳීම පැවරුණේ නැහැ. විජේවර්ධන පවුලටම අයත් තවත් විහාරස්ථානයක් වූ මල්වාන ලෙනගම්පල නව විහාර මන්දිරය සොයිලියස්ගේ ශිල්පීය වර්ධනය විභාග කරන පරීක්ෂණ ශාලාවක් වුණා. මහා භාරතයේදී උකහාගත් චිත්‍රකරණයේ මහා සම්ප්‍රදායන් අත්හදා බැලීමට සොයිලියස්ට මෙහිදී අවස්ථාව සැලසුණා. එතුමා තමයි මේ විහාරයේ සම්පූර්ණ වැඩකටයුතු මූර්ති චිත්‍ර සියල්ලක්ම විශේෂයෙන් අපි අහලා තියෙනවා වලල්ලුන්ගේ මවිල් අරගෙන පින්සල් හදලා තියෙනවා. මොකද මේ කෙලින් චිත්‍ර රේඛාව ගහන්න පුළුවන් කියලා ඒ විදිහට අරන් තියෙනවා. ඒ වගේම කොලෝලිස්ම જાති අරගෙන මේ සායම් වර්ගත් හදාගත්ත බව සඳහන් කරලා. ඒ වගේම මේ පිළිම හදන්න වැලි හලලා මේ ගමේ තිබිච්ච කුරහන් ගල් ගෙනල්ලා ඒවයන් වැලි අඹරලා තමයි මේ මූර්ති හදලා තියෙන්නේ බුදු පිළිම. එදා ඉඳලා මෙදාතුර කිසිම ආලේපයක් කරලා නැහැ. අපි වසරක් ගානේ මේ පිළිම හොදනවා, පිහ දානවා. නමුත් මේ චිත්‍රවලට කිසිම හානියක් වෙලා නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බැලුවෙන් පස්සේ පුදුමයටපත් වෙනවා. මොකද සතියකට දෙකකට ඉස්සෙල්ලා කරපු විදිහටම වගේ තාමත් තියෙනවා. වර්ෂ 1930 දී සොයිලියස් කැලණි විහාර නව බුදුමැදුරේ චිත්‍ර ඇඳීම පිණිස විහාරයේ පලංචියට ගොඩ වෙනවා. වරක් නන්දලාල් බෝස් ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට සොයිලියස්ගේ සිතුවම් කිහිපයක් නැරඹීමට අවකාශ ලැබුණා. එහිදී සොයිලියස්ගේ කලා කෞශල්‍ය හා ශිල්පීය ප්‍රගතිය ඔහු උසස් ලෙස වර්ණනා කළා. කැලණි විහාර ගොඩනැගිල්ලේ සහ සිද්ධස්ථානයේ අගය සපුරා දැන සිටි බෝස් එයට සුදුස්සා සොයිලියස්ම බවත් එවැන්නකු සිටියදී තමා මීට දායක වීම අනිසි බවත් පෙන්වා දී නැවත ඔහු ඉන්දියාව බලා පිටත් වුණා. මොකද කැලණි චිත්‍රාවලිය එක පැත්තකින් සම්ප්‍රදායයන් ඔහු විප්ලවීය සම්ප්‍රදායක් ගොඩනගනවා. ශෛලිය පැත්තෙනුත් ඔහු විප්ලවීය කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වගේම වස්තු විෂය මේ කියන සියල්ලන්ගෙම ඔහු කරන්නේ මොකද්ද? ඒවකට යටපත් වුණු මේ ආසියානු මහා සම්ප්‍රදාය යලිත්තර පුනර්ජීවිතපත් කිරීම.
මෙන්න මේ නිසා තමයි සොයිලිස් මැන්දිස්ගේ විශිෂ්ටත්වය අපි දකින්නේ මේ විහාරස්ථානයේ තිබෙන ඒ චිත්‍ර දිහා බලුවෙන් පස්සේ දේශීයත්වයේ පිළිබඳව එක්තරා හැඟීමක් අපිට එනවා අපේ ආවේණික චිත්‍ර සම්ප්‍රදාය මෙම චිත්‍රකරණය තුළින් ප්‍රදර්ශනය කරලා තිබෙනවා ඒ නිසා මම හිතනවා මේ රටේ පුරවැසියන් හැටියට හැම කෙනෙකුටම එක්තරා විදිහකට සන්තෝෂයක් ඇති කර ගන්න පුළුවන් අපේ දේශීය කලා හුරුව ඒ වගේම සම්ප්‍රදාය හඳුනා ගන්නට අපිට කැලණි විහාරස්ථානයේ චිත්‍ර තුළින් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ අසහාය කලාකරුවා කැලණි විහාර නව බුදුමැදුරේ පලංචෙන් නැවත බිමට බසින්නේ 1948 දී නිත අලවන වර්ණයන්ගෙන් බැහැරව අල්පේච්ඡතා ගුණය මතුවන සෞම්‍ය පැහැසරයෙන් හැඬවුන මේ මනරම් චිත්‍රාවලිය එදා ඔහුගේ දෑතින් නිම වූයේ 20 වන සියවසේ ලංකාවේ සිදු වූ මහා ආශ්චර්යයක් විදිහට හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර ඒම අත වශයෙන් මේක මම හිතනවා එතුමාගේ අග්‍ර කෘතියක් හැටියට මම සලකනවා විශේෂයෙන් මේක දක්වලා තියෙන ඡායනය මට සීපත් වෙනවා ජපානයේ තියෙන ස්ක්‍රීන් පේන්ටින් ඒවා මේ නවන්න පුළුවන් පින්තූර ඉන්නේ පින්තූර වල අඳින ලද ඡායනය මට දකින්න ලැබෙනවා මේ මේ පින්තූරේ අර විශේෂයෙන් ගල් ඒ වගේම අර අයින් වල තියෙන ගස් ඒ ගස් වල අරම ඒවා ඇඹරිලා ගිය තත්වය එතකොට මේ මේක සම්පූර්ණයෙන්ම මුළු චිත්‍රයම සම්පින්දුණය කරලා තියෙන පිළිවෙල බැලුවාම මහා ශිල්පියෙකුගේ ලක්ෂණ අපිට දකින්න ලැබෙනවා සෝලියස් මෙන්ඩිස් මහත්මයා ඔහු සැබවින්ම මහා කලාකරුවෙක් දේශීය සිතුවම් කලාවේ මහා අසිරියක් බෑ විප්ලවීය කලාකරුවෙක්